ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රම අනුගමනය කරමින් මෙවර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2936 කදී පැවැත්වෙයි විභාගයට අපේක්ෂකීන් 331994 අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න පාරට බහින්න එපා යුද හමුදාපති අවධාරණය කරයි මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1186 දක්වා ඉහළට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට බාහිරින් පැමිණි වෙළෙන්දන් දෙදෙනෙකු හේතුවෙන් 100කට PCR පරීක්ෂණ ලබන වසරේ මාර්තු මාස වනතෙක් මෙරට තුල ප්‍රමාණවත් පරිදි වී පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති කියයි සඳහනය අපට සලකන විදිය ගැන අපේ පාක්ෂිකයෝ කලකිරීමෙන් රෝහණගෙන් ප්‍රකාශයක් දැන් අවධානය දේශීය පුවත් වෙත මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1186 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ඊයේ දින නව ආසාදිතින් 103 දෙනෙකු වාර්තා වීමත් සමගයි මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 4628 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකගේ සඳහන් කළේ මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අදාළව නව ආසාදිතින් 103 දෙනෙකු පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. ඉන් දෙදෙනෙකු එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකීන් වන අතර ඉතිරි පුද්ගලින් 101 දෙනා බ්‍රැන්ඩෙක්ස් කොරෝනා පොකුරේ ආශ්‍රිතින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේ වන විට සටහන් වූයේ 1186ක් ලෙසයි. මේ ආශ්‍රිතයන් හමුවද්දිත් බහුතරයක් හමු වෙන්නේ දැනටත් අපි කලින්ම මේ ගැන තීරුම් අරගෙන නිරෝධායන අධිනීතිය පවත්වාගෙන යන ප්‍රදේශවලින් ඊට අමතරව ඉතාමත් සුළු පිරිසක් කොළඹින් මාතලෙන් ගම්පහ සහ විශේෂයෙන්ම පොළොන්නරුව ප්‍රදේශයෙන් එක්කෙනා දෙදෙනා වගේ වාර්තා වෙනවා මිටි ඉස්සල් අපිට වාර්තා වුණා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒ වාර්තා වුණා කියන එකෙන් අදහස් කරන්නේ ඔවුන් සම්මම් අයවලුන් සමග ගැටෙන්න ඇති ඒ ගැටීම හේතුවෙන් ඉදිරි දින 7ේදී සමහර අවස්ථාවලදී ඔවුන් ගැටිච්ච අයවලුන් පරීක්ෂාකාරිය සුපරීක්ෂාකාරිය ජීවත් නොවුණා නම් ඔවුන් ආසාදිනීමට හැකි ප්‍රවණතාවයක් තිබෙනවා ඉතින් ඒක හින්දා අපි තාමත් ඕනකමින් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් ආසාදිතයන් නැහැයි කියන ප්‍රදේශයක් අපිට මේකයි කියලා කියන්න අපහසුයි අපි දන්නේ නැහැ මොන තත්වයකට මේ සේවක සේවිකාවන් ගමන් කරලා තියෙනවද කියලා අපිට යම් කිසි අවබෝධයක් තියෙනවා අවබෝධයේ තිබ්බ අයවලුත් සියලු දෙනාටම අපි මේ වෙන විට අපි දුරකථන මාර්ග වලින් කතා කරලා කියලා තියෙනවා ඔබ නිවෙස් වලට රැඳී වෙලා ඉන්න කියලා ඔබ ආසාදිනීමට හැකියාවක් තිබෙනවා කියන එකක් දැනුම් දීලා තියෙනවා නමුත් දෙවන තුන්වන පාර්ශ්වයක් අපි ඔක්කොමට ගමන් කරලා නැති හින්දා අපි මේ ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබට අත්‍යවශ්‍ය කරුණක් හරුකට පාර තුඩට එන්න යන්න එපා රැකියා කර්ණායලුම් පමණක් පාට එනවනම් ඕමුත් මේ ශාරීරික දුරස්ථභාවය සහ මුඛාවරණය තාමත් අත්‍යවශ්‍ය තත්ත්වෙ පැති කරගන්න මේ අතර පසුගිය 4 වනදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවිනි පුද්ගලින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තුල පුද්ගලින් 100 දෙනෙකු අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ අද පෙරවරුවේ කටයුතු කළා අදාළ ආසාදිතින් දෙදෙනා බටපොළ දූණගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ආර්ථික මධ්‍යස්ථානයේ තුල පැය 8කට අධික කාලයක් රැඳී සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව දඹුල්ල මහනගර සභාව විසින් ආර්ථික මධ්‍යස්ථාන භූමිය විෂබීජහරණය කිරීමටද කටයුතු කරනු ලැබුවා. සම්බුත්තේකම ආර්ථික මධ්‍යස්ථානයේද ආඹුලෙස තෝරාගත් පුද්ගලින් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ දින සිදු කෙරුණා. විවිධ ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරිකයින් හා සේවක සේවිකාවන් ඇතුළු පිරිසක් මෙලෙස PCR පරීක්ෂණ සඳහා භාජනය කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හලාවත අඹකඳවිල ප්‍රදේශයේ දීවරයෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. ඒදී අදාළ දීවරයා සමග තවත් 6 දෙනෙකු දීවර කටයුතු සඳහා පසුගිය 8 වනදා මුහුදු ගොස් තිබීම හේතුවෙන් දික්කෝ විට දීවර වරාය වසා දැමීමට ඊයේ දින කටයුතු කළා.
එනුව එම ධීවර වරායේ ධීවර යාත්‍රා තුනක ධීවරයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ. මේ වන විට දික්කෝට ධීවර වරායේ ධීවර කටයුතු සඳහා ගමන්ගත් ධීවර යාත්‍රා සියල්ලම වෙනත් ධීවර වරායන් වෙත යොමු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍යන්සත් එක්ක සාකච්ඡා කරලා ඒ ධීවර වරායේ මේ වන විට කටයුතු කරන ධීවර යාත්‍රා තුනක සියලු දෙනා PCR පරීක්ෂණ වලට ලක් කරන්නටත් ඒ වගේම ධීවර වරායේ සේවය දෙන සියලුම දෙනත් මේ වන විටත් ධීවර වරාය තුලම ස්වයන් නිරෝධායන කටයුතු ලැබීමටත් කටයුතු කරලා තියෙනවා මේක කිසිසේත්ම ධීවර කටයුතු වලට බාධාවක් බවට පත් වෙලා නැහැ ඒ නිසා අනිසි කලබලයක් ඇති කරගත යුතු නැහැ මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා ඉතින් අපි දන්නවා COVID-19 රෝගය සඳහා පැහැදිලි ඖෂධයක් මේ දක්වා සොයාගෙන නැහැ එන්නතුත් තියෙන්නේ තවමත් පරීක්ෂණ මට්ටමේ मौलिक प्रकाशक नियोज पोलिसपति अजित रोहन महता जनता වෙච්ච සේවක සේවිකාවන් මේ වන විට අපිට වාර්තා කරලා තිනවා හැම දිනම වගේ හැබැයි ඔවුන් ඇසුරු කරපු ඔවුන් ආගිය තැන්වල සිටින ඔවුන්ගේ ඥාතීන් හිතමිත්‍රයින් වෙනත් පුද්ගලයෝ තාමත් අපි සොයමින් පවතිනවා ඉතින් ඒක නිසා කරුණා කරලා අපිට දැනුම් දෙන්න ඕනේ අපිට කියන්න ඕනේ ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න ඕනේ එවැනි බ්‍රැන්ඩෙක්ස් පොකුරට සම්බන්ධ සමාජිකයින් ඇසුරු කරපු අය ඒ අය ඔබගේ නිවසට පැමිණ තිබෙනවා නම් ගිහිල්ලා තියෙනවා නම් මේ සියලු තොරතුරු අපිට දන්වන්න ඕනේ ඒ වගේම විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලන්න කැමති මේ කොවිඩ් රෝගය තමන්ට ඇති වුණා නම් නැත්නම් මේකේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒක තමන්ගේ වරදින් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ අවමානයකටපත් වෙයි නැත්නම් ඔබ කොන් කිරීමකට ලක් වෙයි කියලා හිතන්න එපා. ඒතරතුරු අනාවරණය කරන්න. මේ රෝගය ලෝකේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ට වැළඳිලා තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට කොවිඩ් රෝගය වැළඳුනොත් අසල්වැසියන් එමන් නැත්නම් වටපිටාවේ ඉන්න අය ඒ අයව කොන් කරන්නට යන්නට එපා. වෙනස් කොට සලකන්න යන්නට එපා. මේ රෝගය අපි හැමෝටම වැළඳෙන්න පුළුවන් ඉතින් ඒ නිසා අපේ ගමට මේ රෝගිය රැගෙන ආවේ අහවල් පුද්ගලයා නැත්නම් අපේ ප්‍රදේශයට මේ පළාතට මේ මාවතට මේ රෝගිය ගෙනාවා කියලා උසුළු විසුළු කරන්නේ නැත්නම් අවඥාවෙන් බලන්න යන්න එපා මේක ස්වභාව ධර්මයේ තියෙන නියමයන් අනුව සිදුවන දෙයක් ඉතින් ස්වභාව ධර්මයට එරෙහිව අපිට යන්න බෑ කොන් කිරීම කිසිම ආකාරයකට සිදු කරන්නට එපා රටතුල් පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ රටට හා ජනතාවට සෙත්පතා ආශිර්වාද පූජාවක් ඊයේ දින කිරුළපන සිරි ඇලන් මැතිනියා රාමේ දීප වැතුණා. යර්මි වැඩ සිටිනා බුද්ධිය. පහශ්වෙනිය ශිෂ්‍යත්ව විභාගයේ මධ්‍යස්ථාන 2936 කදී ආරම්භ වුණා. අද පෙරවරු 9:30ට ආරම්භ වූ ශිෂ්‍යත්ව විභාගය තව සුළු මොහොතකින් අවසන් වීමට නියමිතයි. මෙහිදී බොහෝ විභාග මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රම අනුගමනය කරමින් පැවති ආකාරයක් දක්නට ලැබුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දින ආරම්භ වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2936ක් ස්ථාපිත කර තිබූ අතර ඒ සඳහා සිසුන් 331694 දෙනෙකු පෙනී සිටි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. විභාගය අද පෙරවරු 9:30ට ආරම්භ වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ පරිදි සිසුවියන් පෙරවරු 8:30 වන විට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටියේ මේ ආකාරයෙන්. විභාගයෙන් ලියන වෙලාවට ගොලා මේ මාසික ඉවත් කරගත්තට කමක් නැහැ. හැබැයි යන වෙලාවට ස්කෝලින් පිට වෙලා යනකොට විභාග ඉවර වෙලා අත් දෙකත් සෝදගෙන ඊට පස්සේ මාස්ක් එක නැවත පැනඳගෙනම පාරේ යන්න ඕනේ අම්මල තාත්තල එක්ක. ආ
මෙතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින දරුවන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදා නිරෝධායන මධ්‍යස්ථාන තුලදීම පහ ශ්‍රේණිය විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සකසා තිබූ අතර මාර්ගම අපේක්ෂා රෝහලත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේත් විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් එම රෝහල්වල ප්‍රතිකාර ලබන පහ ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගය පැවැත්වුණා මෙතර තඹුත්තේ ගම ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ පැමිණි දෙමව්පියන් සහ දරුවන් විදුහල්පතිවරයාගේ සහ පොලිස් නිලධාරින්ගේ අනනුතකා කොරෝනා සෞඛ්‍ය ආරක්ෂිත රීතිද උල්ලංඝනය කරමින් මෙලෙස පැමිණ සිටියා මෙතර හෙට දින අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිතයි. හෙට දින ආරම්භ වන උසස් පෙළ විභාගය නොවැම්බර් මාස 6 වන දින දක්වා පැවැත්වෙන අතර මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 362824 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පාසල් 12ක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. එසේම හෙට දින පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුසිසුවියන් සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. හෙට දිනේදී අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. දැන් මේ සඳහා තරමක් දැනුම් තේරුම් තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වෙන්නේ. ඒ නිසා ඕන් විසින් පිළිපැදිය යුතු වැදගත් කරුණු කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි පොදු ප්‍රවාහන සේවා හෝ තමන්ගේ පුද්ගලික ප්‍රවාහන සේවා කුමන දේවල් භාවිතා කරත් කණ්ඩායම් හැටියට ගමන් කරන්නට එපා පොදු ප්‍රවාහන සේවයේ උනත් හැකියතාක් දුරස්ථභාවයේ තබා ගන්න නිරන්තරයෙන් මුඛාවරණයක් පළඳින්න නිරන්තරයෙන් යම් පෘෂ්ඨයක් අතපත ගෑවොත් සබන්දාලා අත්සෝදා ගන්න නැත්නම් වෙනත් ආකාරයක ද්‍රාවණයකින් අත්සෝදා ගන්න මොකද ඔබේ සෞඛ්‍ය තත්ත්වය මේ විභාගයේ පැවැත්වෙන පුරාවටම වැදගත් වෙනවා ඔබ නිරෝගී නම් තමයි ඔබට හොඳට විභාගෙට ලියන්න පුළුවන්. ඒ වගේම විභාග මධ්‍යස්ථාන අසල විභාගයට පෙර කිසිම අවස්ථාවක කණ්ඩායම් හැටියට වෙනදා වගේ කතා කර කර ඉන්න එපා. හුදෙකලාව පුළුවන් තරම් ඉන්න විභාග මධ්‍යස්ථානය ඇතුළට යන්න. ඒ වගේම විෂයක් ඉවරනාට පස්සේ සාමාන්‍ය පුරුද්ද තමයි පිටතට ඇවිල්ලා ඒ විෂය ගැන සාකච්ඡා කරන එක, පැමිණි ප්‍රශ්න ගැන ලියපු උත්තර ගැන කණ්ඩායම් හැටියට. ඒ මෙවර ඒ පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. කිසිම කෙනෙක් විභාගය ඉවරනාට පස්සේ විභාග මධ්‍යස්ථාන අසල රැඳී සිටින්න එපා. ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවල ශිෂ්‍යයින් හැම අවස්ථාවෙම ඔබේ විභාග ප්‍රවේශ පත්‍රයේ ඡායා පිටපත පුළුවන් නම් තබා ගන්න. එමන් නැත්නම් ඉලෙක්ට්‍රොනික පිටපතක් තබා ගන්න අවශ්‍යතාවයක් වුණොත් යුද හමුදාපති ලොතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෙට දින පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. උසස් පෙළ විභාගයේ හෙට දිනේදී ආරම්භ කිරීම නියමිතයි. ඔබගේ දුවා දරුවන්ට මේක පැහැදිලිව කියලා දෙන්න ඔවුන් මුඛාවරණ පළඳගෙන ගම මගට බහින්න ඕනේ. ඒ කිව්ව සෞඛ්‍ය පුරුදු අනුව ශාරීරික දුරස්ථභාවය රැකගෙන ඔවුන්ව රැගෙන යාමට කටයුතු කරන්න. නැවත විභාග මධ්‍යස්ථාන තුලදී වුණත් අපි පුරුද්දක් වශයෙන් එකට එකතුලා ප්‍රශ්න පත්‍ර කතා කරලා ඒ තත්ත්වයක් ඇති වෙනවා. නමුත් දරුවන්ට උපදෙස් දෙන්න පුළුවන් තරම් අවම ගැටීමක් වෙන අන්දමින් අපිට මේ නවත්තන්න කියන්න බෑ. මේක ප්‍රායෝගික නෑ. නවත්තන්න කියන එක ඔවුන්ට ඒ දුරස්ථභාවයෙන් රැකගෙන කරන දේවල් කරන්න කියලා උපදෙස් දෙන්න දෙමාපියන්ගෙම ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. මේ අතර වයඹ පළාතේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසු මග්ගී ප්‍රවාහන අධිකාරියේ සභාපති දේශාන් සම්පත් වර්ණපුර මහතා සඳහන් කළා. අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සීල්ම දරුවන් වයඹ පළාතේ තුල නොමිලේ ප්‍රවාහන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් වයඹ පළාත් මාර්ගස්ත මග්ගී ප්‍රවාහන අධිකාරිය විදිහට අපි සකස් කරලා තියෙනවා. රට තුල පවතින මේ අයහපත් තත්ත්වයේ හේතුවෙන් දරුවන් මේ විභාගය සඳහා පෙනී සිටීමේදී මූල පාන ප්‍රධානම ගැටලුව තමයි ප්‍රවාහන පහසුකම. ප්‍රවාහන අධිකාරියක් විදිහට වයඹ පළාතේ අපි තීරණයක් ගත්තා මේ සීලම දරුවන් සඳුදා දිනේ ආරම්භන විභාගයේ අවසන් වෙනතුරු නොවැම්බර් මාසේ 6 වෙනිදා වෙනකන් දරුවන් නොමිලේ ප්‍රවාහනය කිරීම ඒ පාසල් කරා විභාග මධ්‍යස්ථාන කරා නොමිලේ ප්‍රවාහන කිරීම අපි තීරණයක් ගත්තා. ඒ වගේම තමයි සෞඛ්‍ය නීති උපදෙස් වලට අනුව අපි උපදෙස් දීලා තියෙනවා අපේ රේදුරු මහතුරුන්ට, කොන්දොස්තර මහතුරුන්ට, ඒ වගේම බස් හිමියන්ට සියලුම සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව මේ දරුවන් ප්‍රවාහනය කරන්න කියලා.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මේ වන විට ඇතැම් හේතුන් මත පසුවන්නේ දැඩි කලකිරීමෙන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහතා මෙම ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය හමුවකට එක් වෙමින්. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අම්මාකාරක පුංචි කලකිරීම තියෙනවා මේ වෙලාවේ. හරි අපි මැතිවරණට ඉස්සෙල්ලා ගිවි ගහපු ගිවිසුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙලා තියෙනවද කියන කාරණේ අද ප්‍රශ්නයක්. අපට කිව්ව තුනෙන් එකක් දෙනවා කියලා අපේක්ෂකයෝ. අපි පොදු ලකුණකින් ඉල්ලනවායි කියලා කිව්වා. අපිට විවිධ හැකියා අවස්ථාවන් නිලතල දෙනවායි කිව්වා. ජාතික ලැස්තියෙ මෙච්චර ප්‍රමාණයක් දෙනවායි කිව්වා. මේ ඔක්කොම දේවල් අද වෙනකොට බිඳ වැටිලා. අද මේ වෙනකොට සමහර ඇමතිවරු අපේ පාක්ෂිකයෝ ගියාම ඕගොල්ලෝ ශ්‍රී ලංකාකාරයෝ කියලා ඒ අයව ගේට ඒ සේවා කටයුතු සපයා දෙන්නේ නැහැ. සමහර ඇමතිවරු සමහර ක්‍රියාකාරකෙන්. ඒ වගේම අපි දැක්ක මැතිවරණ ව්‍යාපාරයේදී අපේ නායකයාට අපහාස උපහාස කරන ආකාරය. ඒ වගේම මේ මෑත කාලේ අපි දැක්ක පාස්කු විරුද්ධ ප්‍රශ්නය පදනම් කරගෙන වැරදි කරනවා නම් එතුමා හිරිය දාන්න ඕන අත්අඩංගුවට ගන්න ඕන දඬුවම් කරන්න ඕන මේ මෙහෙම මේ අපි සන්දානයක් තුලේ ඉන්නේ සන්දානයක් තුලේ ඉන්නව නම් සන්දානයට සාධාරණත්ව වෙන්න ඕන අපිට සලකන හැටි කොහොමද කියන කාරණේ ගැන මේ රටේ අපේ පාක්ෂිකයෝ මේ වෙනකොට යම් ආකාරයක කලකිරීමක ඉන්නේ ඒ කාරණා ඉෂ්ට නුුණයි කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක ලොකු හැප්පීමකට යන්නේ නැහැ අපි ඉවසීමෙන් කටයුතු කරනවා මොකද මේ මේකේ වාසිය මේකේ යම් හානියක් වුණොත් ඒකේ වාසිය ගන්න පොදු සතුරා අපි සතුරාට අවියවුද දීලා නැහැ අපි පොදු අරමුණක් වෙනුවෙන් පෙනී දලා තියෙනවා ඉතින් මට හිතෙනවා මේ මොහොතේ අපි ඉවසිලිවන්තව මේ ආණ්ඩුව ශක්තිමත් කරමින් මේක නිවැරදි කරමින් ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මාර්තු මාස වන තෙක් මෙරටට වී ප්‍රමාණවත් පරිදි පවතින බවත් පිටරටින් සහල් ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නමල් කන්නාරත්න මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වෙනකොට රටේ හාල් හිගයක් නිර්මාණය කරලා තියෙනවා. වෙළඳපොලේ හාල් ගිනි ගනම් වලට යමිමින් තියෙනවා. හාල් හිගයක් නිර්මාණය කරලා ඒක ඇතුලේ තමයි මේ හාල් මිල ඉහළ දාලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඉතා වගකීමෙන් කියනවා බන්දුල ගුණවර්ධනමේ ඕනම ඇමති කෙනෙකුට අපි අභියෝග කරනවා අපි ඕනම නාලිකාවක කතා කරන්න සූදානම් පිටරටින් හාල් ගේන්න ඌමනාවක් නැහැ. මේ පිටරටින් හාල් ගේන්න ලෑස්ති වෙන්න වෙන මොකටවත් නෙමෙයි. මේ මංකොල්ල කණ්ඩ මේ කොමිස් කණ්ඩ මේ වෙන මොකක්වත් නෙමෙයි කරන්නේ බිස්නස් එකක් කරන්නේ. අපි නවතවතාවක් කියනවා ලබන මාර්තු පහ වෙනකම් රටේ ඛණ්ඩ වී තියෙනවා අපිට රටේ ආණ්ඩුව පිළිගන්න ඕනේ බන්දුල ගුණවර්ධනලා පිළිගන්න ඕනේ මේ මහා පරිමාණ මෝල් හිමියෝ ගෙන්නලා බෙරලා ඊගොල්ලෝ දෙන සංඛ්‍යාල එකනද රජයේ සංඛ්‍යාල එකනද පිළිගන්න ඕනේ ඩකඩු හෙට්ට කොබ්බකඩු ගොවි පරිශන ආයතන තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙනවා රජයේ ආයතන තියෙනවා ඒ ආයතන දෙන සංඛ්‍යාල එකනද පිළිගන්න ඕනේ හාල් මාපියාව ක්‍රියාත්මක කරන මහා මෝල් හිමියෝ දෙන සංඛ්‍යාල එකනද පිළිගන්න ඕනේ දැන් පිටරටින් ගෙන හාල් වල පැකට් එකේ ගහලා තියෙනවා අවුරුදු දෙකයි ගැරන්ටිය යකඩෝ අපේ මිටිහාල් මුට්ටි අපේ අම්මා මාසෙන් මාසෙ හාල් අයින් කරන්නේයි මේ හාල් ලට එකත්තොත් එහෙම තමුන් නසර දන්නවා මාස 3 පණිනකොට මේ හාල් ඇට දිරනවා ඒ හොඳ හාල් පිළිසුදු හාල් එමනම් ඒ තමයි ප්‍රමිතියෙන් යුක්ත හාල් එමනම් කොහොමද පිටරටින් ගේන හාල් අවුරුදු දෙකක් තියාගන්නේ මේ හාල් ඔක්කොම එම්බම් කරලා තියෙන්නේ මතක තියාගන්න වස පිට වස ගහලා එම්බම් කරපු හාල් තමයි මිනිස්සුන්ට එවන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපස උසස් පෙළ විභාගයේ පැවැත්වීම සඳහා අවශ්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් රජයෙන් ලබා දීමට කටයුතු කර නොමැති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ශිෂ්‍යත්ව විභාගයටත් 3,30,000ක් විතර ශිෂ්‍ය ප්‍රමාණයක් පෙනී සිටිනවා. ඒ වගේම උසස් පෙළ විභාගයට 3,60,000ක ශිෂ්‍ය ප්‍රමාණයක් විභාග මධ්‍යස්ථාන 2,300කට වැඩි ප්‍රමාණයක පෙනී සිටිනවා. ඉතින් මේ වසංගත තත්ත්වය යටතේ විභාගය පැවැත්වීමේදී අපි විශේෂයෙන්ම ගුරු සංගමයක් විදිහට ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියා මේකට අපි සහයෝගය දක්වන්න කියන එකත් ඒ විභාගය පැවැත්වීමට අවශ්‍ය පූර්ණ දායකත්වය අපි ලබා දෙන්න ගුරු සංගමයක් විදිහට තීරණය කළා. අපි ඉල්ලීමකුත් කරා. මොකද මේ වෙනකොට රට පුරාම මේ කොවිඩ් තත්ත්වය වර්ධනය වෙමින් පවතින වටපිටාවක් නිසාම විභාගයේ දේවතාවක් කල් දෙමුපු නිසාත් මේවර විභාගය පැවැත්වීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් හෝ කඩිනමින් නිශ්චිතව තීරණය කරපු දිනවලදී විභාගය පවත්ව යුතුයි කියන කාරණේ අවධාරණය කළා. මේ එතෙන්දී අපි අධ්‍යාපන අමාත්‍යාංශ කරපු ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රේණික ප්‍රතිචාර දක්වලා තිබ්බා අවශ්‍ය පහසුකම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙනවා කියන කාරණය.
හැබැයි ඒ පොරොන්දුව මේ වෙනකන් විභාග දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන අමාත්‍යාංශවත් ආණ්ඩුවවත් ඉටු කරලා නැහැ. මොකද මේක සරල කාරණාවක් නෙමෙයි. මේ වෙනකොට ආණ්ඩුවම විටින් විට නිවේදන නිකුත් කරමින් කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙනවා. ඒකට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්න කියලා ජනතාව දැනුවත් කරනවා. ඒ අතර මේ අතිවිශාල ශිෂ්‍ය ප්‍රමාණයක් එක රාශි වෙන උසස් පෙළ විභාගයටත් ශිෂ්‍යත්ව විභාගයටත් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද භාවිත කරන්න ප්‍රතිපාදන හෝ අවශ්‍ය සම්පත්ත සපයලා නැහැ. අපි ඒ ගැන විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුවට අපේ අප්‍රසාදය පළ කරනවා. මොකද මේ අනතුරේ හෙලන්නේ රටේ අනාගත පරපුර. එම පොතත් සමගින් සීත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.